දේවල් වෙනස් කරන්න කැමති. ඒ විශේෂයෙන්ම මේ අපේ ගෙදර අපි ලස්සන කරගන්නකොට නොයෙකුත් දේවල් එකතු කරගන්නවනේ. එතකොට අපි ගත්තොත් එහෙම අපේ විසුද්ධ කාමරය හරිම ලස්සනට තියාගන්න බොහෝ කාන්තාවන් කැමති. ඒ නිසාම ගොඩක් වෙලාවලදී අපි වෙළඳපළේ තියෙන නිෂ්පාදන මිලදී ගන්නට යනවා. නමුත් මේකට ලොකු පිළිවෙයක් දරන්නට වෙනවා. මේ කාලේ වකවානුව ෆස්ට් එක ටිකක් හිස් කරගන්න අපි හරි අකමැති. ඒ නිසාම ඔබ දක්ෂයි. ඒ දක්ෂතාවයට තමයි අද දවසේදී අපි හිතුවා මෙන්න මේ වගේ ලස්සන නිර්මාණයකට යන්න. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. මේ වගේ ලස්සන නිර්මාණයක් නිවසේ ඉඳන් ඔබට නිර්මාණය කරගන්නට හැකියාවක් අපි ලබා දෙනවා. විශේෂයෙන්ම මේ වගේ නිර්මාණයක් කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව හරි අවබෝධයක් අපි ලබා දුන්නොත් ඔබට මේ කාරණාවේදී ඉතාම පහසු වෙයි මෙවැනි නිර්මාණයක් කරගන්නට. ඒ නිසාම අය කාලයක් මුළුල්ලේ බොහොම හොඳින් දන්න දක්ෂ ඒ වගේම ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනියක්. එතුමි අපිට එක සම්බන්ධ වෙනවා මානෙල් ගම්දී මහත්මිය. අයිබෝ හරිම ලස්සන නිර්මාණයක්. දැන් අපි මේ වගේ නිර්මාණයක් කරගන්න සූදානම් වෙනකොට අපි මේ නිර්මාණය ගැන යම මුලින්ම සඳහන් කරමු නේද? මේක රෙදි පින්තාරු ක්‍රමයෙන් කරන නිර්මාණයක්. ඉතින් රෙදි පින්තාරු ක්‍රමයෙන් අපි නිර්මාණ කරනකොට අපිට හරිම පොඩි වියදමක් යන්නේ. පොඩි වියදමකින් හරිම ලස්සන නිර්මාණයක් ඉක්මනින් කරගන්නත් පුළුවන් මේ ක්‍රමයේදී. ඉතින් අවශ්‍ය වෙන දේවල් මම කියන්නම්. අපිට මේකෙදී මම අමුරෙදි පාවිච්චි කරනවා. අමුරෙ ඒකද අමුරෙදි හෝ ඕනෑම කටන් රෙද්දක් පාවිච්චි කරන්න පුළුවන්. අමුරෙද්ද වඩා හොඳයි. මොකද වියදම අඩුයි, පාවිච්චි කරන්න පහසුයි. ඊළඟට අපිට රෙද්දි සඳහා භාවිත කරන තීන්ත. ඒක හරිම පැහැදිලිව රෙද්දි සඳහා භාවිත කරන තීන්ත වෙන්න ඕනේ. මොකද නැත්නම් අපි දැන් හුඟක් දෙනෙක් කියනවා මේ තීන්ත ගෑවා සායම ගියා කියලා. ඒක සායම යන්නේ නැහැ. අපි රෙද්දි සඳහා භාවිත කරන තීන්ත භාවිත කරමු. සහ පින්සල්. ඉතින් පින්සල් ගැන කතා කළොත් ඒකත් හොඳ වර්ගයේ පින්සල්. අපි මුලින් වියදම් කරලා හොඳ පින්සල් ගත්තොත් අපිට අවුරුදු ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ බඩු වලට මූලික වියදම දරුවාට පස්සේ මේක අපි ඇහෙන කාලයක් මේකේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ වියදම අඩුයි කියලා. ඒ නිසා මම හිතන්නේ දැන් අවශ්‍ය කරන දේවල් පිළිබඳව මෙතුමිය සඳහනක් කරා. අපිට මේ සංජීවීව ඔබට පුළුවන්කමක් තියෙන මේ தත්ත්වය අපි කරගන්නේ කොහොමද කියන කාරණාවත් එක. හැබැයි ඊට කලින් අපි වෙලාව කීයද කියලා බලලිමු. එහෙනම් අපි සූදානම්. දැන් හොඳම වෙලාවේදී ඔන්න බොහොම ලස්සන නිර්මාණයකට යන්න සූදානම්. සංජීවීව ඔබට දකින්නට අවස්ථාව තියෙනවා. අපි ආරම්භ කරමු. කොහොමද කොතනින්ද කොයි විදිහටද මේක සිද්ධ විය යුත්තේ කියන කාරණේ මුලින්ම ඔබට සඳහන් කරන්න. ඔව් දැන් මේක අමුරෙද්ද දැන් අපි මේ වගේ රාමුවක් භාවිත කරන්න ඕනේ. මෙහෙම රෙද්ද ඇදීමකට ලක් කරලා තමයි අපි රෙදිපින්තාරුව කරන්නේ. දැන් මේ වගේ රවුන්ඩ් රාමුවක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ලොකු හතරස් රාමුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපි කරන දේ අනුව දැන් ඊළඟට දැන් අඳින්න පුළුවන් කෙනෙක්ට නම් මේක ඇත්තටම හරීම සරල මලක් අඳින්න පුළුවන්. අපි තුමා අඳින්න බැහැ නම් මොකද කරන්නේ? එතකොට අපි රූපයක් වාගෙන ඒක ටිෂු කොලයකට අරගෙන ඒක කාබන් කොලයක් තියලා අපිට අවශ්‍ය රෙද්දට අඳින්න ගන්න පුළුවන්. ඉතින් අර හුඟක් දෙනෙක් හිතනවානේ මට චිත්‍ර බෑ ඒක හින්දා මේක කරන්න බෑ කියලා. එහෙම එකක් නෑ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. අපිට දැන් හරියට රූප තියනවා ළමයිගේ පින්තූර පොත්වල නොයෙක් පැන් වලින් රූප වා ගන්න පුළුවන්. ඉතින් එහෙම අරගෙන ඒක කාබන් කොලයක් කියලා අපිට අවශ්‍ය රෙද්දට ඇඳ ගන්නවා. මේක මම කුෂන් කවරයක් සඳහා තමයි කරලා තියෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ අපිට කුෂන් කවරයකට තමයි මේක කරන්න පුළුවන්. මේක සාරියකට, ඇඳ රෙද්දකට, මේස රෙද්දකට, ඇඳුමකට ඕනම දෙයකට කරන්න පුළුවන්. මොකද අපි මේ මල කරන හැටි තමයි ඉගෙන ගන්න. හරි. අපි ආරම්භ කරමුද? ඔව්. वर्ण पावचिकली रोस वर्ण वर्ण प्रभेद रोस वर्ण पोडक्ट पोडक् අරගෙන එක පොලක් ගන්න තියාගත්තා. දැන් මේ නම්බර 6 පින්සල දැන් මේ මම අර පින්නන්න ඕනේ නිසා මෙහෙම නොකිට තියාගෙන කරනවා. නමුගේ පැත්තට හරවන මේසයක් උඩ තියාගෙන
පහසුවෙන් කරන්න පුළුවන්. මුලින්ම තමන්ට පහසු වෙන පරිදි නිර්මාණය සකස ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් වර්ණ හොඳ සංකලනයක් ඇතිව මේ නිර්මාණයක් කරගන්න. විශේෂයෙන්ම අපි දැන් මේ කියලා දෙනවා විතරක් නෙමෙයි ඔබට හිතනවනේ නෑ මම මේ වර්ණය වෙනුවට මේ වර්ණය භාවිත කරනවා. මොකද ඔබ නිර්මාණය කරන දේ ඔබේ පමණයි. ඒ නිසා හරිම ලස්සනට අපිට පුළුවන්කමක් තියෙනවා මේ නිර්මාණය සිද්ධ වෙන්නේ කොහොමද? මේ මූලික පියවර සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරන්නට. එතකොට මේ බොහොම ලස්සනට අපේ නිර්මාණය මම සුදු පාට පොඩ්ඩක් දැක්කද වෙන බ්‍රෂ් එකක් පාවිච්චි කරේ. මොකද දැන් රෝස පාට එකේම සුදු ගන්නවට වඩා වෙන වෙන පින්සලක් පාවිච්චි කරලා සුදු ගත්තම අර ඒක සුදු හොඳට එනවා. අනිත් එක දැන් මේ පෙති සියල්ලම අච්චු ගැහුව වගේ කරන්නේත් නැහැ. දැන් අපි මත්ත මලක දකින්නේ නැහැනේ. පෙති එකකට එකක් වෙනස්. ඉතින් අපිට දැන් සමහර මල් අපිට පුළුවන් සුදු වර්ණය වැඩි කරන්න. සමහර මල් වල සුදු වර්ණය අඩුයි. සමහර මලකට රෝස වර්ණය වැඩි. අර ඒ වගේ අපිට කැමති විදිහකට අර ආලෝකය වැටෙන විදිහ බලලා පෙත්තේ මැද සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලාවෙන්න ඕනේ. ඉතින් ඒ වගේ බලලා අනිත් එක පැල්ලමක් හැටියට තියෙන එක. ඒ කියන්නේ මේ වර්ණ එකිනෙක බ්ලෙන්ඩ් වෙන්න ඕනේ. වර්ණ එකිනෙක මිශ්‍ර වෙන්න ඕනේ. ඒකත් හරියම වැදගත්. කොහොම ඒ හින්දා අපි මෙහෙම බස් මේ බ්‍රෂ් එක අරගෙන මෙහෙම අර ඒක උඩ සමත් ඔය වගේ හොඳට බ්ලෙන්ඩ් කරනවා. අපි මේ නිර්මාණය කරන අතරේම මතක් කරන්න කැමතියි ඔබ නිර්මාණය කරගත්තට පස්සේ ඔබට හිතනවා වෙන්නට පුළුවන් සාමාන්‍යයෙන් මේක අපිට සෝදා ගැනීමකට ලක් කරන්න පුළුවන් ද එතනින් එහාට සෝදා ගැනීමෙන් පසුව මේ මේ වර්ණ මේ විදිහටම රඳා පවතීද කියන කාරණේවට විශේෂ හේතු තියෙනවා ඔබට මේ සඳහන් කරපු විදිහට. ඔව් මේක අනිවාර්යයෙන්ම සෝදන්න පුළුවන්. මොකද නැත්නම් අපි මෙච්චර මහන්සියලා සාරයකට වගේ කරලා බලක් නැහැ. ඔව් ඉතින් ඒකයි මම කියුවේ දැන් කැඳ සහිත රෙද්දක් නම් අපි සෝදලා කැඳ ඉවත් කරලා ගන්නවා. කැඳ නැති රෙද්දක් නම් සෝදන්න අවශ්‍ය නැහැ. ඊට ඒක හරිම වැදගත්. කැඳ ඉවත් කරලා ගන්න ඕනේ. රෙදි සඳහා භාවිත කරන තීන්ත භාවිත කරන්න ඕනේ. ඒක හොඳට කියවලා බලන්න ඕනේ බෝතලේ. මොකද බ්‍රෑන්ඩ්ස් තියෙනවා එක එක. ඕන බ්‍රෑන්ඩ් එකක් කමක් නැහැ. හොඳ බ්‍රෑන්ඩ් එකක් රෙදි සඳහා පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක බලන්න. ඉතින් ෆැබ්‍රික් පේන්ටින් කියලා තියෙන වර්ණ ගන්න මේවා හුඟක් ඒවා වෝටර් බේස්ඩ්. ඒ කියන්නේ වතුරෙන් දිය කළ හැකි තීන්ත. ඉතින් වතුරෙන් දිය කළ හැකි තීන්ත අපි මේ වතුර විතරයි දාන්නේ. වෙන මොනවත් දාන්න අවශ්‍ය නැහැ. වෙන මොනවත් ඒකට මික්ස් කරන්න අවශ්‍ය නැහැ වෝටර් බේස්ඩ් පේන්ට් වලට. හැබැයි සමහර බ්‍රෑන්ඩ්ස් තියෙනවා ඒවට වෙන වෙනම දානවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම ඒ බෝතලේ තියෙනවා ඒක භාවිත කළ යුතු පිළිවෙල. ඉතින් ඒක කියවලා බලන්නේ ඒකේ තියෙනවා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඊළඟට සෝදනකොට පරිස්සමෙන් සෝදන්න ඕනේ තද අවුවේ දාන්න හොඳ නැහැ. දැන් අපි printed අපේ හොඳ printed රෙද්දකට කොහොමද පාවිච්චි කරන්නේ? අන්න ඒ විදිහ තමයි කරන්නේ. අපි හොඳ printed රෙද්දක් අපි තද අවුවේ දාන්නේ නැහැ, bleach දාන්නේ නැහැ. එහෙමනේ ඒ විදිහ විතරයි. හොඳ printed රෙද්දකට සලකන විදිහ සලකන ඕනේ. අතේ සෝදන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේස රෙද්දක් වගේ නම් ඇඳ රෙද්දක් වගේ නම් අතේ හොදන්න අමාරුයි. ඉතින් එතකොට කමක් නෑ ඒක මේ දැන් මම නම් washing machine එකේ දානවා. එහෙම දැම්මා කියලා මොකුත් වෙන්නේ නෑ. අපි මෙතන වර්ණ යොදාගත්තා. මෙතන මම දැන් දම් පාට පොඩ්ඩක් පාවිච්චි කරනවා. දැන් මං කියන්නේ හැම පෙත්තක් මේක වාගේ නැහැ කියලා. ඔව්. එතන මෙතන මං දම් වර්ණය බොහොම පොඩ්ඩක් ගත්තා. ඔව්. ඊළඟට නැවත රෝසමයි ආපහු රෝස දානවා. රෝස වර්ණය තමයි වැඩි. දම් වර්ණය බොහොම ස්වල්පයක්. ඒක මොකද අර වර්ණය රෝස වර්ණයේ වර්ණ ප්‍රභේද එන්නයි අපි ගන්නේ. මේ මෙවැනි වර්ණ එකතු කරගත්තට පස්සේ කොච්චර වෙලාවක් වගේ අපි වේලා ගන්න ඕනේ? මේක පැය 24ක් වේලන්න ඕන. අහහ. පැය 24ක් පුළුවන් පාවිච්චි කරන්න. ඊට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ පැය 24ක් ගියාට පස්සේ කන පිටපැත්ත අයන් කරන්න ඕනේ. එතකොට තමයි මේ පේන්ට් එක අපි ෆික්ස් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ පේන්ට් එක රෙද්දට අල්ලා ගැනීමකට ලක් වෙනවා අර අයන් කෙරෙන්නේ. බොහොම හොඳ ඉවසීමක් තියෙනත් ඕනේ මේ මේ වැනි කටයුත්තක් කරගන්න. මොකද සමහර කය හරි හදිස්සියට නිර්මාණ කරනවා නම් එහෙම කරන්න යන්න එපා. ඔයාට තියෙනවා කාල වේලාවක්. ඒ කාල වේලාව ඇතුළ බොහොම නිදහසේ. මොකද නිර්මාණ බිහි වෙන්නේ තමන් නිදහසේ ඉන්න වෙලාවල් වලට. ඒ නිසා අපි ඒ ගැන කතා කරනවා.
දැන් මෙතන මම සුදු පොඩ්ඩක් දැම්මා. ඒක දුකර ගන්නනේ. මොකද මං කියන්නේ අර පැත්ත දැන් අපි බෝතලේ පාට ගෑවා කොහොම හරි ගෑවා නෙමෙයි. අර ක්‍රමයෙන් අර වර්ණ දැන් හුඟක් වෙලාවට පෙත්ති ගත්තම පෙත්ති අර පිම්බුණු ගතිය පෙන්වන්න අපි මැදලා කරනවා. ඒතර අර පෙත්ත පැතලි නැහැ කියන එක පේනවා. ඒතර තව වර්ණයක් අපි දානවා. දැන් මං හිතනවා පෙති ටික පැහැදිලි කියලා මම නටුව පොඩ්ඩක් කරලා පෙන්නන්න. ඔව් අපි පෙන්වමු. මොකද කාලයත් එක්ක අපිට නිර්මාණ කරලා ඉවර වෙච්ච නිර්මාණයක් තියෙනවා නේද? ඔව්. දැන් මම මෙතන ඔලිව් ග්‍රීන් කියන වර්ණය ගන්නවා. ඊට අමතරව අපිට පුළුවන් කහ වර්ණය හෝ සුදු වර්ණය ගන්න. මොකද කොළ වර්ණය මේ ලා කිරීම සඳහා අපිට ඒක අපේ කැමැත්ත. අපිට කහ වර්ණය කහ මේක මම ලෙමන් yellow කියන වර්ණය පොඩ්ඩක් ගත්තා. දැන් ලෙමන් yellow සහ ඔලිව් ග්‍රීන් කියන වර්ණ දෙක මිශ්‍ර කරා. අහහ මම මෙතන නටුවේ මේ ලා කොළ පාට මේ විදිහට එකතු කර ගන්නවා. මොකද දැන් වර්ණත් අපි ගත්තොත් එහෙම කොළ පය ඇති වර්ණයක් වර්ණ කිහිපයකට බෙදෙනවනේ තද පහට එහෙම නැත්නම් ටිකක් අඩු පහ අය සාමාන්‍යයෙන් අර ගොඩක් අය හරිම ලස්සන වර්ණයක් විදිහට දකින මේ අපි දකින සාමාන්‍ය අපි කියන්නේ කෙසෙල් දැල්ලේ පාට කියලා නේද? ඔව්. දැන් ඔය ලා කොළ පාට ගා. ඊළඟට මම ඊට වඩා පොඩක් කුඩා ආදර්ශයක් පාවිච්චි කරනවා. මේක නොම්බර 4. දැන් මම පොඩක් තද පාටේ. අර මේකෙදි නටුව කුඩා තමයි. නමුත් අපි කිසිම අවස්ථාවක මේක පැත්තලි වර්ණයක් ගන්නෙ නැහැ. නැහැ. දැන් මේ තද පාටෙන් මේ සයිඩ් එක කොන. මේ බ්‍රෂ් වල භාවිතා කරන ක්‍රමය සහ මේ බ්‍රෂ් වල ඒවට ආවේනික වූ ක්‍රමවේදයන් තියෙනවද? ඔව්. දැන් අපි අර හරි බ්‍රෂ් එක මම කිය පළවෙනිම කාර්යය හොඳ වර්ගයේ බ්‍රෂ් ගන්නවා. අර කෙඳි ඇද වෙලා එහෙම වෙලා එතකොට ඒ ඒ එහෙම බ්‍රෂ් වලින් අපිට මේ වැඩේ කරන්න බෑ. ඊට පස්සේ අර දැන් ලොකු ප්‍රදේශයක් නම් ලොකු බ්‍රෂ් එකක්. කුඩා තැනක් නම් කුඩා බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. දැන් මේකෙදි මම මේ පොයින්ටඩ් බ්‍රෂ් මයි ඔක්කොම පාවිච්චි කරේ. දැන් සමහර අවස්ථා තියෙනවා අපිට ෆ්ලැට් බ්‍රෂ් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන. එතකොට ෆ්ලැට් බ්‍රෂ් එක පාවිච්චි කරන්න අවශ්‍ය තැනදී ෆ්ලැට් බ්‍රෂ් එක ගන්න පුළුවන්. දැන් මේකෙදි අපි ඔක්කොම පාවිච්චි කරේ පොයින්ටඩ් බ්‍රෂ් එකමයි. දැන් මේකේ බැලුවම පේනවා පොඩ්ඩක් පැත්තක් තදයි පැත්තක් ලා. එතකොටත් අර පොඩි 3D effect එකක් එනවා. එහෙම ගත්ත නිසා අපි කොලෙත් පොඩ්ඩක් කරමු. කොලෙත් ඔලිව් ග්‍රීන් සහ කහ ගන්න පුළුවන්. නැත්නම් අපිට සුදු ගන්න පුළුවන්. දැන් මේකට අපි කහ ගත්ත හින්දා මේ මේකට කහම ගමු. වර්ණ සංකලනය පිළිබඳවත් බොහොම හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මොකද සමහර කලාවදී නිර්මාණයක් කරගෙන යනකොට අතරමඟදී ලස්සනට ආවේ නැතුනොත් අපේ කාන්තාව හරි දුකයිනේ. මොකද ඉස්සල්ලාම කරගෙන යන ලස්සන නිර්මාණය කැතක වුණොත් එහෙම අවලස්සන වුණොත් ඒ නිසා වර්ණ පිළිබඳවත් හොඳ අවබෝධයක් තිබීම අතිශයින්ම වැදගත් වෙනවා. ඔව්. ඇත්තටම ඒක ඉතාම වැදගත්. මොකද අපි කොච්චර මහන්සි වෙලා කරා මෙහොමකදී නැත්නම් රෙදි පින්තාරුවකදී වර්ණ හරියට ආවේ නැත්නම් අපේ නිර්මාණය ලස්සන වෙන්නේ නැහැ. මම අද බොහොම සරල විදිහට පොත කොළ වර්ණ ගන්න ක්‍රම රාශියක් තියෙනවා. ඔහොල අපි එක එක විදිහට ෂේඩ් කරලා කරනවා. බොහොම අද මම බොහොම සරල හරිම පහසුම ක්‍රමයක් කියලා දෙන්නේ. මෙහෙම අපි ලා කොළ පාට ගන්නවා. තද වර්ණයක් ඊළඟට අර දැන් අපි මං කියවන ඉස්සෙල්ලාම හැමතිස්සෙම අපි අර එක පැතලි වර්ණයකට යන්නේ නැහැ. ඔව් හැමතිස්සෙම දැන් මෙතන මම පොඩ්ඩක් මෙන්න මෙහෙම නිකන් පොඩි වෙන් කිරීමක් කරගන්නවා. කරනවා. අපි මේ දකිනවා ඒ අතර එතුමිය නිර්මාණය කරපු නිර්මාණ කිහිපයක් තියෙනවා. මේ තියෙන්නේ බලන්නකො කොච්චර ලස්සනයිද සහ මේ මේ වර්ණවල තියෙන හැඩතල ඒ වගේම හරිම ලස්සනට අපිට නිවසේම තමන්ටම කරගන්න පුළුවන් වුණ නිර්මාණ. සාමාන්‍යයෙන් ඔබ හිතන වෙළඳපළේදී මෙවැනි නිර්මාණ මිලදී ගන්න කියලා විශේෂයෙන් මේ වගේ කුෂන් කවර මිලදී ගන්න කියත් ලොකු පිරවැයක් දරන්න ඉත සිත වෙනවා. ඉතින් තවත් නිර්මාණයක් තියෙනවා සම්පූර්ණයෙන්ම
මේ තවත් ලස්සනයි. ඒක අප්‍රිකානු කාන්තාවකගේ රූපයක්. අර ඒකත් අර ඕන කෙනෙකුට කරන්න පුළුවන්. දැන් මොකද ඒකේ මූණේ ඇස් නාස් කටවල් මොකුත් නෑ. එතකොට අර බොහොම පහසුයි කරගන්න. හැඩය විතරයි. ඔව්. නමුත් ඒකේ ලස්සන හැඩයක් අපි දකින්නවා සහ ඒ වර්ණ මේ දකින්න ඔබ තවත් බොහොම ලස්සන නිර්මාණයක්. දැන් තවත් කාරණාවක් කියන්න ඕනේ. ඕක ඊජිප්ෂියන් ඒ කියන්නේ ඊජිප්තියානු किसीम आउटलाइन कर रहा मैं क्या ने एक आधा हाँ सारे शेड कराने दाने नहीं थी साथ हमारे में आउटलाइन करे वाले एक क्या ने अपने दें समाहराय बोतले पांडा गाता कलु पांडे का आउटलाइन करा एक वैरदी ये हम करना आवास्था तीनों वाले मॉन्टेसोरी पैटर्न में वाले करने कोटे करना आवास्था तीनों ये हम नहीं थी किसी में ඒ අතර මම මේ ඔබ නිර්මාණය කරපු අපේ කාන්තාවන් වෙනුවෙන් මිලදී ගන්නට පුළුවන් ග්‍රන්ථයක් තියෙනවා. මොකද මේ පොත් ආශ්‍රිතව ඔබට පුළුවන්කමක් තියෙන ඔබේ දැනුම තවත් වැඩි කරගන්නට. මොකද යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙන කෙනෙක්ට නම් මෙවැනි ග්‍රන්ථයකින් විශේෂම පුළුවන්කමක් තියෙනවා බලන්නකෝ. සාමාන්‍යයෙන් ඔබ දැන් එම්බ්‍රොයිඩර් වගේ දේවල් පිළිබඳව දැනගන්නට අවස්ථාවක් මහුන් පිළිබඳව දැනගන්නට කැමැත්තක් තියෙනවනේ. පොත් බොහොමයක් නිර්මාණය කළා තියෙන අය. මම අතට දුරකථන අංකය මතක් කරන්නද? මොකද යම් ගැටලුවක් තිබුණොත් මම හිතන්නේ මේ දුරකථන අංකය ඔස්සේ අපි කතා කරන්නට කලින් වෙලා බලලා ඊට පස්සේ අපි කතාවකට එමු. මම දුරකථන අංක මතක් කරන්නේ ඔබේ පහසුවට යම් ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් මෙතනට කතා කරලා ඒ ගැටලුව පිළිබඳව දැනගන්නට 0.77 76 38 314. නැවතත් මතක් කරන්න 0.77 76 38 314. මේ දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා. මොකද යම් ගැටලුවක් තියෙනවා නම් අනේ හැමතිස්සෙම නෙමෙයි. නමුත් ඔබ යම් නිර්මාණයක් කරනකොට යම් ගැටලුවක් තියෙනවා නම් එතුමිය සඳහන් කරාවි බොහොම පහසුවෙන් මේ නිර්මාණ කරගන්නේ කොහොමද කියන කාරණේ. මොකද අපි දුරකථන අංක මතක් කරපු සැනින්ම හැමදේම කතා කරනවා. ඒ නිසා අපි මේ මතක් කිරීම කරා. ඔබතුමීට සඳහන් කරන්න තියෙනවද? ඔව්. දැන් ඔන්න අපි මල් පෙති සියල්ලම කරගන්නේ මේ ආකාරයට. අර මං කලින් කිව්වා වගේ අච්චු ගැහුවා වාගේ සියලු පෙති එන්නේ නැතුව එක එක විදිහට ගන්න ඕනේ. ඊළඟට අපි කොළපාට අර විදිහටම ගත්තා. ඒ කියන්නේ කොළපාට අපි ලා කොළපාට ගෑවා. ඊළඟට තද කොළපාට දාලා ඒක මිෂේඩ් කරා. අර පැතලි වර්ණයක් තියන්න බෑ. අපිට වෙලාව තියෙනවනම් මට මලේ මැද කරලා නෑ අපි මම කියන්න. ඔව් අපි අවසාන වශයෙන් සඳහන් කරමු. අපි මෙතන කහ වර්ණේ කහ දුඹුරු වර්ණ තමයි ගන්නෙ. දැන් මෙතන අපි තනිතරම গোল্ডන් yellow කියන වර්ණය ගාලා යකින් පොඩ්ඩක් brown එක දාගන්න. ඒක ඇත්තටම එච්චරම අමාරු නෑ. දැන් මගේ නිර්මාණයේදී මම වටේ මහලා තියෙනවා. හැබැයි මහන එක අත්‍යවශ්‍ය නෑ. රෙදි පින්තාරු විතරක් තියාගන්න පුළුවන්. නමුත් කැමති නම් වටේ මහන්න පුළුවන්. එතකොට තවත් ලස්සන වෙනවා. හරිම ලස්සනයි. මේ බලන්න මේ අය සඳහන් කරපු විදිහට අපිට පුළුවන්කමක් තියෙනවා මහලත් මේ විදිහට හැඩ කරගන්නට. එසේනම් අද දවසේදී හරිම ලස්සන අත්කම් නිර්මාණයක් පිළිබඳව අපි කතා බහ කරා. අපි විශේෂයෙන්ම එතුමියට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ කාලයත් එක්ක මම හිතන්නේ ලොකු වටිනාකමක් තියෙනවා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගම්ගේ මහත්මිය. නැවත දවසකදී මුණ ගැහෙනක අදට අපි සමත වෙනවා. සුබ දවසක්. එසේනම් පුංචි වෙලාවක් අපි ගන්නවා පිග්මන්ට් එනක.